ආයුබෝවන් අදත් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා මගේ අලුත් සිතියම YouTube channel එකට අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් ජෝ බයිඩන් ගැන ඉතින් අපි තවත් කතා නොකර අපි යමු වීඩියෝ එක බලන්න අධ්‍යාපනය ලැබීය ඔහුගේ ප්‍රථම විවාහය 1966 දී සිදු වූවා ඒ නිලියා හන්ටර් සමගයි ඇගේ මරණයෙන් පසු ඔහුගේ දෙවන බිරිඳ ලෙස ජිල් ජෙකොබ්ස් විවාහ කරගත්තා ඔහු ඩිමොක්‍රටික් පක්ෂයේ සමාජිකයෙක් වූ පසු 1972 දී ඩෙලවෙයාර් ප්‍රාන්තයෙන් ඇමරිකානු සෙනත් සභාවට අවුරුදු 29 දී පත් වුණා එහින් ඔහු ඇමරිකානු ඉතිහාසයේ සායමනියට ලාබාලතම සෙනත් සමාජිකයා බවට පත්වනවා ඉන් පසු 2009 වනතෙක් ඔහු ඇමරිකානු සෙනත් සභාවට 6 වතාවක් තේරී පත්වනවා ඔහු 2009 දී සෙනත් සභික ධූරයෙන් සමු ගන්නා විට ඔහු සෙනත් සභාවේ සිව්වෙනියට ජ්‍යෙෂ්ඨතම සමාජිකයා බවට පත් වී සිටියා ඔහු 2008 ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂයෙන් උපජනපති ධූර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූවා ඉන් පසු ඩිමොක්‍රටික් පාක්ෂික බැරැක් ඔබාමා ජනපති ධූරයට පත් වූ විට ජෝ බයිඩන් උපජනාධිපති ධූරයට පත් වුණා. ඉන් පසු 2012 දීද නැවත වරක් ජෝ බයිඩන් උපජනාධිපති ධූරයට පත් වූවා. ඉන් පසු 2017 දී උපජනාධිපති ධූරයෙන් සමු ගන්නා ඔහු 2019 දී තම අපේක්ෂකත්වය ප්‍රකාශ කළා. 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජෝ බයිඩන් මිලියන 76කට වඩා ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ලෝක බලවතාවන ඇමරිකාවේ මුල් පුටුවට පත් වුණා. ඔහු ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන්නේ 2021 ජනවාරි මාස 20 වෙනිදායි. ඔහුගේ ධූර කාලයේ උපජනාධිපති වීමට නියමිතව ඇත්තේ කමලා හැරිස්ය. ඇය ඉන්දියානු සම්භාවයක් ඇති කළු ජාතික කාන්තාවකි. මාගේ වීඩියෝ එක බැලුවාට බොහොම ස්තුතියි. මෙවැනි වීඩියෝ බැලීමට මාව subscribe කරලා bell icon එක click කරන්න. තව like කරලා comment කරලා share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ආයුබෝවන්.